කරන්නේ 2.7 වගේ විශාල ඉසෙඩ්ඩේක ලොකු ඉසෙඩ්ඩගේක තිරේ පිටුපස කතන්දරේ. හරි, මම කොලඹෝ දිස්ත්‍රික් 24 අයිලන්ඩ් 84. ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට මට PO වලට තිබ්බේ ලකුණු 18යි. ඉතින් තව ලං වුණා. එළ වලට තව මාස 3-4යි. මම නිදාගත්තා. මම බිම පැදුරක් දාලා නිදාගත්තේ වැඩ කරන මේ කාමරේ. මම මොනවද බං ඔය අපේ ඇඳගෙන තියන්නේ? මේ කෙල් එකක් බූට් එකක් තිබ්බද? අරගෙන මේකයි හල හමුම් පිළිගන්නවා chemistry with netum youtube channel එකට. thumbnail එක ඔයගොල්ලෝ දකින්න ඇති. අද අපි කතා කරන්නේ 2.7 වගේ විශාල ඉසෙඩ්ඩේක ලොකු ඉසෙඩ්ඩගේක තිරේ පිටුපස කතන්දරේ. හරි, එතකොට මොකද්ද මේ තිරේ පිටුපස කතන්දරේ කියලා කියන්නේ? හරි, එතකොට අපි දන්නවා ළමයි සාමාන්‍යයෙන් නංගි මල්ලි 2.7 වගේ ඉසෙඩ් එකක් කියන්නේ ඉතාමත් ඉහළ ඉසෙඩ් එකක්. හරි, මොකද ඒකට හේතුව තමයි අපි දන්නවා මැත්ස් කළා අපිට එන්න පුළුවන් ලංකාවේ හොඳම රජයේ විශ්වවිද්‍යාලය තමයි මොරටුව විශ්වවිද්‍යාලය. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය. හරි, එතකොට මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට එන්න අවශ්‍ය කරන්නේ 2.1 වගේ ඉසෙඩ් එකක්. හරි, එතකොට බයෝ කරපු ළමයෙක්ට යන්න පුළුවන් ඉහළම මෙඩිකල් ෆැකල්ටි තමයි කොළඹ මෙඩිකල් ෆැකල්ටි. එතකොට කොළඹ මෙඩිකල් ෆැකල්ටියට යන්නත් සාමාන්‍යයෙන් අපි දන්නවා අවශ්‍ය ඉසෙඩ් එක 2.4 වගේ ඉසෙඩ් එකක්. හරි, එතකොට 2.7 වගේ ඉසෙඩ් එකක් කියන්නේ ඒ වගේ ගත්ත කෙනෙක්ට ඕනම රජයේ විශ්වවිද්‍යාලයකට කැමති එකට තමන්ට කැමති එකට යත හැකි. සහ අපි කතා කරන්න ඕන දේ තමයි එතන අපි කාගාවත් නැති. දැන් මගේ පෞද්ගලික වශයෙන් ගත්තොත් මගේ ඉසෙඩ් එක 2.5. හරි, එතකොට අපි කාගාවත් නැති අමුතු කතන්දරයක් 2.7 වගේ 2.78 ගත්තු ඉසෙඩ් එකක් ගත්තු කෙනෙක් ගාව තියෙනවා. හරි, මොකද එයා කළා තියෙන්නේ සාමාන්‍ය මට්ටමේ. ඒ කියන්නේ සාමාන්‍ය ළමයින්ගෙත් ඉහළට යන ප්‍රමාණයටත් වඩා තවදුරටත් ඉහළට ගිහිල්ලා. හරි, ඒ ලංකාවේ මුල් සිය ඇතුලේ රෑන්ක් එකක්. හරි, එතකොට අපි ඒ වගේ කෙනෙක්ගෙන් අද අහලා දැනගන්න යන්නේ එයා කොහොමද ඒ ලෙවල් කාලේ තමන්ගේ වැඩ ටික කරේ කියලා. හරි, එතකොට ඒ කතාව අපි විශේෂයෙන් කතා කරන්න හේතුව තමයි ඒ කියන පුද්ගලයා, මම අද කතා කරන පුද්ගලයා අන්තිම මාස 5-6 තමයි ගේමක් ගහලා මේ වගේ ලොකු ඉසෙඩ් එකක් 2.7 වගේ ඉසෙඩ් එකක් අරගෙන තියෙන්නේ. ඒතර අපි සාමාන්‍යයෙන් කතාවට කියනවා මැත්ස් බයෝ කරන උන්ට ප්‍රතිහාරය පාන්න බෑ එළවලු වලට ලං වෙලා කියලා. මොකද ප්‍රතිහාරය පාන්න බෑ, මේක මුලින් ඉඳන්ම කරගෙන යන්න ඕන වැඩක්. එදිනදා වැඩ දිනදා කර තමයි මේ ගේම ගහන්න පුළුවන් කියලා. ඒත් මම අද කතා කරන්න යන මේ පුද්ගලයා අන්තිම මාස 5-6 ගේමක් ගහලා කට්ටක් කාලා තමයි මේ වගේ හොඳ ඉසෙඩ් එකක් දාලා ඒ තුනක් අරගෙන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වෙලා ඉන්නේ. මගේ හොඳ යාළුවෙක්, මගේ හොඳම යාළුවෙක් මිනිහවද මම මේ වීඩියෝ එක ගෙනල්ලා ඔයගොල්ලන්ට මේ කතාව කරලා දෙන්නේ. මොකද විභාගයට තව මාස 5-6 වගේ කාලයක් තමයි තියෙන්නේ. ඒතකොට ඔයා හොඳට වැඩ කරන කෙනෙක් වෙන්නේ නැති, හරි, ඔයා අඩු මට්ටමේ කෙනෙක් වෙන්නේ නැති, සහ ඔයා දක්ෂ වුණත් ඔයා මේ වෙනකොට වැඩ කරලා නැතුව ඇති. හරි, එතකොට දක්ෂ වුණත් මේ වෙනකොට වැඩ කරලා නැති කෙනෙක්ට මම හිතනවා මේ අද කතා කරන්න යන කෙනාගේ කතාව ඉතාමත් වැදගත් වෙයි කියලා. හරි, එතකොට කවුද කෙනා කිව්වට කිව්වේ නැහැනේ කවුද නම කියලා. හරි, එතකොට අද වීඩියෝ එකේ කතා කරන්නේ මහිරු චමුද්දිත් කොළඹ ආනන්ද විද්‍යාලය ඉගෙන ගත්ත, දැනට මොරටුව විශ්වවිද්‍යාල ඉංජිනේරු පීටී ඉගෙන ගන්න, ලංකාවේ මුල් 100 ඇතුලේ රෑන්ක් එකක් තියෙන මැත්ස් කළ 2022 උසස් පෙළ ඒ තුනක් තියෙන 2.7 plus 2.70 ඉසෙඩ් එකක් තියෙන මගේ යාළුවෙක්. අපි අත් එක කතා කරලා බලමු එයාගේ අත්දැකීම අපි බෙදාගමු. උසස් පෙළ කාලේ අන්තිම මාස 6 ඇතුලේ එයා ගහපු ගේම මොකද්ද, එයා කාපු කට්ට මොකද්ද කියලා. හරි, එතකොට අපි යමු අපේ වීඩියෝ එකට. මේ වීඩියෝ එක අවසානයේ ඔයගොල්ලන්ට යම් කිසි එන මොරල් එකකින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් මම අවස්ථාව දෙනවා මහිරු චමුදිට්ට මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. හයි නංගිල මල්ලිල, මම මහිරු චමුදිත්. මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ, දැන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනු ලබනවා. මම ඔයගලන්ට කියන්න යන්නේ මම ඒ ලෙවල් කරපු විදිහ. මම කොහොමද ඒ ලෙවල් වලට වැඩ කළා මොරටුව විශ්වවිද්‍යාලයට එන්න තරම් හොඳ ඉසෙඩ් ස්කෝ එකක් අරගත්තේ කියලා. මම කොළඹ දිස්ත්‍රික් 24 අයිලන්ඩ් 84. ඉතින් මම කොහොමද වැඩ කළේ කියලා මම ඔයගලන්ට කියන්න යන්නේ. ඉතින් මම මුලින් පටන් ගන්නම්. මම ඒ ලෙවල් මුල් කාලේ වැඩ කරපු විදිහේ ඉඳන් අන්තිම කාලේ වැඩ කරපු විදිය ගැන මම පෙළියට කියාගෙන යනවා. ඉතින් මුල් කාලේ ගත්තොත් ඕ ලෙවල් කළා මම ඒ ලෙවල්ට ආවා. ඉතින් ඒ ලෙවල් ගැන එහෙම ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. කොච්චර වැඩ කරන්න ඕනේද, කොහොමද වැඩ කරන්න ඕනේ, එහෙම ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. මම ඉතින් ක්ලාස් ගියා, ඒ වැන්දෙන හෝම්වර්ක් ටිකක් කළා. එහෙම ලොකුවට මහන්සි වුණ නැහැ ඒ ලෙවල් ගැන හිතලා. ඉතින් ඊට පස්සේ කොරෝනා ආවා. කොරෝනාත් එක්ක ඔක්කොම ක්ලාසස් ඔන්ලයින් පටන් ගත්තා. ෆිසිකල් දේවල් ඔක්කොම නැහැ. ඉතින් යාළුව කවුරුත් නැහැ තමන්ගේ වැඩේ, තමන් තනින් ඉගෙන ගන්න ඕනේ.
ඉතිං ඒවගේ යාළුව කවුරුත් නැතුව වැඩ කෙරුන් නෑ හරිට. ඉතින් මං කරන්නේ ඔන්ලයින් ක්ලාසක මේ ක්ලාසකට ජොයින් වෙන ඔන්ලයින්. ඊට පස්සේ ක්ලාසෙක හේයනවා මම මෙහෙ මොකක් හරි පොතක් කියවනවා නැත්නම් ගේම් එකක් ගහනවා ඒ වගේ මොකක් හරි කරනවා. ඉතින් ඊට පස්සේ මම මේ ක්ලාස් වල දීපු වැඩ ටික හරියට කෙරුන් නැති නිසා මොකද උනේ ක්ලාස් එකතු වුණා. ඒ කියන්නේ හෝම්වර්ක් එකතු වුණා වැඩ එකතු වුණා. මොකද මං හරියට ඒක පිළිවෙලට කරගෙන ගියේ නැහනේ. එතකොට ක්ලාස් ටික හරියට පිළිවෙලට කරගෙන ගියාය හොඳට වැඩ කරගෙන යද්දී මම ඉඳි පිටිපස්සේ. ඉතින් පස්සේ ඉතින් ඔන්න ඊට පස්සේ අපේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එක පටන් ගත්තා. ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට මට පීඕ වලට තිබ්බේ ලකුණු 18යි. ඉතින් ඒකෙම හිතාගන්න පුළුවන් නේ මං වැඩ කරපු තරම. ෆිසික්ස් වලට තිබ්බේ ලකුණු 40 ගානක් දුහද. කෙමිස්ට්‍රි වලටත් ඒ වගේ 30 40 ගානක් වගේ තමයි තිබ්බේ මට මතක. ඉතින් ඔය වගේ හරියට වැඩ කෙරිලා නැහැ හිටියේ. ඉතින් ෆස්ට් ටර්ම් ටෙස්ට් එක ඉවරුණත් මට එහෙම වැඩ කරන්න ලොකු උමනාවක් තිබ්බේ නැහැ. කවුරුත් යාළුවන් හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම ඔන්ලයින් තිබ්බේ. ඉතින් තනින් වැඩ කරන්න කම්මැලි. ඉතින් වැඩ කෙරුන්නේ. ඉතින් ඔහම දිගටම ගියා. ඊට පස්සේ ඔන්න ආවා කොරෝනා ඉවර වුණා. ආයි ෆිසිකල් පටන් ගත්තා. ක්ලාස් ඔක්කොම පටන් ගත්තා. ඉස්කෝල පටන් ගත්තා. ඉතින් දැන් මම ක්ලාස් වලට ගියාට පස්සේ මට පේනවා මගේ යාළුවෝ වැඩ කරනවා. කොරෝනා කාලේ හොඳට වැඩ කරපු කට්ටිය වැඩ කර ගන්නවා හොඳට. මුල් කාලේ ඉඳන් හොඳට වැඩ කරපු කට්ටිය. මට අනිත් අය වැඩ කරද්දි බලන් ඉන්න උනා. අනිත් අය හොඳට පේපර්ස් ලියද්දි බලන් ඉන්න උනා. මොකද මට මතක නැහැ මොකොත්. මම හරියට ඉගෙන ගත්තේ නැහැ. ඉතින් ඔන්ද ඒලෙවල් වලට තව තියෙන මාස 6යි. ඒලෙවල් වලට මාස 6ක් තියාගෙන අනිත් අය වැඩ කරනවා මම බලන් ඉන්නවා. මට හොඳට මතකයි මෙන්න මේක නිසා තමයි මට වැඩ කරන්න විශේෂයෙන් උවමනා වුනේ. මං ඉන්දියා කෙමිස්ට්‍රි ක්ලාස් එකේ පේපර්ස් තිබ්බා. දැන් ඕගනික් ඉවර වෙලා ඕගනික් උගන්වලා ඉවරයි. ඉතින් අපේ කෙමිස්ට්‍රි සර් අපිට තනි කර ඕගනික් පේපර් එකක් දුන්නා. දැන් මගේ හැවත්තේ වාඩිලා ඉඳි නේතු. තනි කර ඕගනික් පේපර් එකේ එයා ගණන් 30ක් පරිවර්තන තනි කර පරිවර්තන විතරයි තිබ්බේ ඕගනික් එකේ. එයා පරිවර්තන 30ක් හදද්දී මම 2යි හදලා තිබ්බේ. ඉතින් පැය 3කට කොහෙද පේපර් එකක් දීලා තිබ්බේ. පරිවර්තන 30ක් හදද්දී මම 2යි හදලා තිබ්බේ. ඉතින් ඒව දැකලා අනිත් අය වැඩ කරනවා දැකලා මටත් ඕනුණා වැඩ කරන්න. දැන් තව බොහොම පොඩ කාලයයි තියෙන්නේ. මම ගොඩක් පාඩම් කව කරගෙන නැහැ. රෙකෝඩින්ග්ස් ගොඩාක් කොට ගිහිලා තිබ්බා. මම හරියට ඉගෙන ගන්න නැතුව. ඉතින් මම මොකද කළේ? මුළු දවසම රෙකෝඩින් බලන්න ගත්තා. يعني Taman කව කරගත්තු නැති පාඩම් උදේ ඉඳන් රෑ වෙනකම්ම රෙකෝඩින් බලපු එකයි කළේ මුල් කාලේ. මොකද මම පාඩම් ටික කවර් කරගෙන ඉන්න ඕනේ හරියට මම ගණන් හදන්න ඕන. හැබැයි මම දැන් එක පාඩමක රෙකෝඩින් ටිකක් බැලුවයි කියමුකෝ. ඒ පාඩම කවර් කරගෙන ඒකෙන් ගණන් හදලා ඉඳියා අනිත් පාඩම් බලන්න කලින්. පාඩම කවර් කරලා රෙකෝඩින්ග්ස් වලින් ඒ පාඩමෙන් ගණන් හදුවා. දැන් රෙකෝඩින් එකක් බැලුවා වුණා ඒකට දාලා ගණන් කීපයක් හදලා තමයි ඊළඟ රෙකෝඩින් එක බැලුවේ. ඔහොම තමයි වැඩ කළේ අන්තිම මාස 6 පටන් ගන්න මුල් කාලේ අන්තිම මාස 6ට ලඟ වෙද්දී. මොකද මම පාඩම් කවර් කරගෙන නැති නිසා ඒක තමයි ඉම්පෝර්ටන්ට්ම දේ. වැදගත් මේ තමන් පාඩම් ටික කවර් කරගන්න ඕනේ ලියන්න නම්. තමන් හරියට තියරි එක දැනගෙන ඉන්න ඕනේ පේපරේ ලියන්න කලින්. එහෙනම් ඉම්පෝර්ටන්ට්ම දේ තමන් හරියට තියරි එක කවර් කරගන්න ඕනේ. ඉතින් මම මුලින්ම රෙකෝඩින් ටික බලලා ඒකෙන් අදාළ ගණන් ටික හදුවා ඒ පාඩමෙන්. ඉතින් ඔහොම වැඩ කරගෙන ගියා. මොකද ගණන් හදන එක තමයි වැදගත්ම දේ. අනිත් මොකද මෙච්චර කාලෙකට ඇවිල්ලා තියෙන හැම ගණක් පේපර් එකේ තියෙන එකම ස්ට්‍රක්චර් එකට එන්නේ එකම જાතියේ ගණන් තියෙන්නේ පොඩ්ඩක් වචන හිමි කරලා දෙනවා විතරයි. ඉතින් තමන් ගණන් හදන්න තමන්ට පේපර් එක ගන්න ලේසියි. දැන් ඉතින් තව ලඟ වුණා. එළවල වලට තව මාස 3 4යි. තාම වැඩ කරන්න වැඩ මදි ඉතින්. තාම මගේ තත්ත්වය මදි. මොකද මම පේපර්ස් පේපර් ක්ලාස් වලට ගියාට පස්සේ මට පේනවනේ මගේ ලකුණුයි අනිත් අයගේ ලකුණුයි. මම ඉතින් ඉන්දියේ ලකුණු 50 60 ගණන් වල තමයි ඉන්දියේ පේපර් ක්ලාස් වල මුල් කාලේ. පස්සේ තමයි මේ වැඩ ගන්න එකත් එක්ක ටික ටික ලකුණු වැඩි වෙන්න ගත්තේ. දැන් අන්තිම කාලෙද්දී තමයි මම මහන්සියම වැඩ කළේ. මම නිදාගත්තේ දවසට පැය 3 4ක් වගේ. මොකද වැඩ ගොඩ ගැහිලා තිබ්බේ. ඉතින් වැඩ කරන්න ඕනේ ගණන් හදන්න ඕනේ. මම මගේ ඇඳේවත් නෙමෙයි නිදාගත්තේ. මම බිම පැදුරක් දාලා නිදාගත්තේ වැඩ කරන මේ කාමරේ. මොකද ඇඳේ නිදාගත්තොත් මම බය හිතුණා මම පැය 5 7ක් 8ක් නිදාගනී කියලා. ඉතින් මම පැදුරක නිදාගත්තේ. පැදුරේ නිදාගත්තාම පැය 2 3න් ඇහැරෙනවා. ඉතින් ඔහොම තමයි වැඩ කළේ. නිදාගත්තා ආයි නැගිට්ට උදේ 6ට විතර. පැය 3 විතර වෙනකම් වැඩ කරනවා. තසයි උදේ 6ට විතර නැගිටිනවා. ඊට පස්සේ ආයෙ වැඩ කරන්න ගන්නවා. ගණන් හදන්න ගත්තා. ගණන් හදපු එකමයි කළේ. මොන ඉතින් අන්තිම කාලේ මම දවසට පැය 3 4යි නිදාගත්තේ. ඉතින් උදේ ක්ලාසස් පටන් ගත්තා. උදේ 7ටද කොහෙද 7ට තමයි ගොඩක් ක්ලාසස් පටන් ගත්තේ උදේ. ඉතින් මම ක්ලාසස් වල ගියා රස්සෙ මට නිදි මතයි. පැය 3 4යි නිදාගෙන තියෙන්නේ. ඉතින් ක්ලාසස් වල වන් නිදි ගිරා වැටෙනවා. මම ඉස්සරහම් පේලියද කොහෙද මම වාඩිලා ඉඳේ ඉස්සරහා හරිය. ඒ සෑලටත් පේනවා. මන් නිදි ගිරා වැටෙනවා. තීරයක
මහගෙන නෙමේ ඉන්න සව ගන්න එක නිදිගිරා වැටෙනවා. ඉතින් නුවන් නින්දයන් නිසා මං කලේ පෑනෙන් අතහුර ගත්තා. නින්දයන් නැති වෙන්න නිදිමත වේගෙන එද්දි පෑන ගත්තා. අතේ ඇඳගෙන ගියා තදින්. ඉතින් යාළුවෝ තහ තියෙන මොනවද මං ඔය අතේ ඇඳගෙන තියෙන්නේ මේ කෙල්ලෙක්වත් බූට් එකක් තිබ්බද අරගෙන මේක අහලා තියෙනවා. ඉතින් එහෙම තමයි නිදි මරාගෙන තම අන්තිම ටිකේ වැඩ කළේ. මොකද මම මුල ටික කවර් කරගෙන තිබ්බේ නැහැ. ඉතින් හොම් වැඩ කළා තමයි මෙහෙම රිසල්ට් එකක් අරගන්න පුළුවන් උනේ. රෑ 3 උදේ 5:00 3 විතර එනවා වැඩ කළා. ආයි 6ට 7ට විතර හැරිලා ආයි වැඩ කරන්න ගත්තා. ඉතින් කොහොමද මම වැඩ කරන්නේ? ගණන් හැදුවා. ගණන් හදන එක තමයි වැදගත්ම දේ. තමන් කොච්චර ඉගෙන ගත්තත් ගණන් හදන්න ඕනේ. තීරයක් කව කරගන්න ගණන් හදන්න. මොකද තමන් ඉගෙන ගත්ත දේ තමන් පාවිච්චි කරන්න ඕනේ. ඒක හරියට මතක හිටින්න ඕන. ගණන් හැදීමෙන් තමයි পেපර් එක ගොඩ දා ගන්න පුළුවන්. මොකද මේ උගන්වලා තියෙන හැම දෙයක්ම තමන්ට A-level পেපර් වලට එන්න තියෙන ඒවා වුණත් හැමතිස්ස කලින් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ එකම જાතියේ ගණන් එන්නේ පොඩ්ඩක් ඒගොල්ලෝ ගානේන ස්ට්‍රක්චර් එක වෙනස් කළාට ගානේ එකම විදිය ගණන් එන්නේ. එහෙනම් තමන් ගණන් හදලා තියෙනවා නම් තමන්ට পেපර් එක කරගන්න පුළුවන්. එහෙනම් තීරි බලා ගන්න ගණන් හදන්න. ඉතින් ඔහොම වැඩ කරගෙන ගිය අන්තිම මාස ටිකේ මගේ পেපර් ක්ලාස් වල ලකුණු ටික ටික වැඩි වුණා. මුලින්ම 50 ගණන් වල ඉඳන් ටික ටික වැඩි වෙගෙන අන්තිම කාල වෙද්දි 80 ගණන් වලට විතර ලකුණු ආවා. ඒත් මං ඉහළම හරියම ඉඳියෙත් නැහැ. උඩ টপ ළමයින්ගේ මට්ටමේ ඉඳියේ නැහැ මම. ඒත් මම යම් තාක් මට්ටමක ඉහළ තැනක ඉඳියා. ඉතින් ඔහොම වැඩ කරගෙන ගියා. මොනද A-level exam එක ආවා. ඉතින් මං කන්ෆිඩන්ස් පිටින් ඉඳියේ 3S දාගෙන මොරටුවේ යන්න පුළුවන් වෙයි කියලා. මොකද අන්තිම කාල වෙද්දි මට পেපර් ක්ලාස් වල ලකුණු තිබ්බා හොඳට. අවුලක් නැතුව තිබ්බා. ඉතින් ඔන්න ගියා. පියෝ পেපේකට පළවෙනි දවසේ තිබ්බේ මම පියෝ পেපේකට වාඩි වුණා. পেපරේ පළවෙනි පිටුව පෙරලුව විතරයි මගේ කන්ෆිඩන්ස් එක ඔක්කොම නැතිලා ගියා. නිකන් ප්ලේන් එකක් කඩන් හැරෙනවා වගේ පළවෙනි ගාන දෙක විතරයි. වෙන මොකුත් තෝරන්නේ නැහැ. කන්ෆිඩන්ස් කඩන් හැරෙනවා. මොකද අපිට ආපු පියෝ পেපේක normal in a structure එකෙන් පොඩ්ඩක් වෙනස් වෙච්ච එකක්. පොඩ්ඩක් මාපාංක වැඩිපුර යූස් කරලා තිබ්බ ගණන් වල අපිට ආපු පියෝ পেපේක ඉතින් මම මාපාංක එච්චර මට බෑ. PO වල මට සංකීර්ණ සංඛ්‍යාවක් දැන් වුණත් බෑ. තාම බෑ සංකීර්ණ සංඛ්‍යා. ත්‍රිකෝණමිතියක් ටිකක් අවුල්. ඉතින් ඒ හින්දා මාපාංක වැඩිපුර තියෙනවා දැක්ක ගමන් කඩ්විනස් නැතිලා ගියා. ඉතින් එමුණාට මම পেපර් එක කළා. මං ගෙදර හිතන් ගියේ পেපරේ ලකුණු 65ක් විතර આવත් ලොකු දෙයක් කියලා. එච්චර කාලෙකට මට එහෙම එකක් වෙලා තිබ්බේ නැහැ. අන්තිම කාලෙ වෙද්දි මට পেපර් වල ලකුණු 80 90 ගණන් තිබ්බා. ඉතින් මං හිතන් ඉඳියේ නැහැ ලකුණු 65ක් ගන්න වෙයි කියලා A-level পেපරේට. ඉතින් හැබැයි A-level পেපර් එකට ඒකට මං හරියට කලේ නැහැ කියලා මං එතනින් අතෑරලා දැම්මේ නැහැ. මොකද තව পেපර්ස් 3ක් තියෙනවා ලියන්න. ඇප්ලයිඩ් එක, කෙමිස්ට්‍රි එක, ෆිසික්ස් එක. එහෙනම් අරක කෙලුණයි කියලා මං අතෑරලා දැම්මේ නැහැ. අනිත් ඒවා හොඳට කළා. ඇප්ලයිඩ් එක හොඳටම කළා. කෙමිස්ට්‍රි එකත් කෙමිස්ට්‍රි එකත් හොඳටම කළා. ෆිසික්ස් එකත් හොඳටම කළා. කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙකටම මට MCQ වලට 48 ගණන් දුක් තිබ්බ මම පිළි විදියට. ඉතින් අරක කෙලුණයි කියලා මං අනිත් ඒවා අතෑරියේ නැහැ. ඒක හොඳටම කරගෙන ගියා. ඊටු ටිකක් මොකද බලාපොරොත්තු අතෑරුන්නේ නැහැ. මම ඉතින් කරගෙන ගියා. ඉතින් අන්තිමට මම මොරටු එන්න පුළුවන් වුණා ලොකු රිසල්ට් එකක් දාලා අරක කෙලුණයි කියලා. මගේ රිසල්ට් එකට එහෙම ලොකු මේක රිසල්ට් එක නැති මොරටුවට එන්න බැරි වුණ නැහැ. මොකද අනිත් ඒවා මම හොඳට කරපු නිසා. එහෙනම් ඕගොල්ලන්ටත් එක পেපර් එකක් කෙලුණයි කියලා අනිත් ඒවා හොඳ මේ අනිත් ඒවා කරගන්න බෑ කියලා අතාරින්න එපා. තමන්ගේ සෙකන්ඩ් ෂයි කරනවා කියලා අතාරින්න එපා එකක් කෙලුණයි කියලා. මන් දන්නේ යාළුවෝ කීප දෙනෙක් ඉන්න ඔහොම PO එක කෙලවෙලා ඉතින් পেපර් ලියන එක අතෑරලා දාලා මටත් වඩා දක්ෂය ඒත් ඒගොල්ලෝ PO එක ලියලා ඒක අමාරු නිසා කෙලවුණයි කියලා අතෑරලා දාලා අනිත් ඒවත් අතෑරලා දාලා ඒගොල්ලෝ දැන් සෙකන්ඩ් ෂයි කරන අය. ඉතින් එහෙනම් අමාරුයි කියලා අතෑරලා දාන්න එපා. කරගෙන යන්න. ඕගොල්ලන්ටත් හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන්. මහන්සිලා වැඩ කරන්න. තාම ඉවර නැහැ. තව මාස 5ක් තියෙනවා ඔයගොල්ලන්ට. තව මහන්සිලා වැඩ කරන්න. දවසේ පැය 6ක් නිදා ගන්න. පැය කීපයක් කන්න බොන්න සින්දුවක් අහන්න පාවිච්චි කරන්න. හැබැයි ඉතුරු පැය 12 15ක් වැඩ කරන්න. තමන් වැඩ කළා නැත්නම් දැන් පටන් ගන්න. අද පටන් ගන්න. මේ වීඩියෝ එක බලන මොහොතේ පටන් ගන්න. ඔයාට A-level ගොඩ දා ගන්න පුළුවන්. ඒ තුනක් දාගෙන ඉහළ EZ එකක් දාගෙන මොරටුවේ යන්න පුළුවන්. ඔයගොල්ලෝ හැමෝටම මම සුබ පතනවා.
හරි දැන් එතකොට මහිරු අයියා කතා කරා, හොඳටම කතා කරා. එයාගේ අද්දැකීම ඔගොල්ලොත් එක්ක බෙදාගත්තා. මාත් අහන් හිටියේ පැත්තෙන්. මාත් එයාගේ ඉස්සරහටලා අහන් හිටියේ මොනවද කියන්නේ කියලා. හරි, ඒතර මම කියලා නැති ගොඩාක් කතා මහිරු අයියා ඔගොල්ලොත් එක්ක කිව්වා. හරි, ඒතර දැන් මගේ වීඩියෝ ඔගොල්ලෝ බලන කට්ටියට මම කියන්නේ වෙනම කතන්දරයක්. මම කතා කරන්නේ ඉලෙවල් මුල කාලේ ඉඳන් වැඩ කරලා හෙමීට වැඩ කරලා කට්ට කාලා එහෙම ගහපු ගේමක් ගැන තමයි මම කියන්නේ. හැබැයි මගේ කතාව ඇතුළෙත් මාස 3ක් ඇතුළේ හાર્ඩ් වර්ක් එකක් තියෙනවා. පැය 16ක මාස 3ක හાર્ඩ් වර්ක් එකක් තියෙනවා. ඒත් ඒ ලෙවල් මැද කාලේ. හරි? ඒතර මට අත්දැකීමක් නැහැ පෞද්ගලික වශයෙන් ඒ ලෙවල් අන්තිම කාලේ. අන්තිම මාස 4 5 ගේමක් ගහලා ගොඩේ ගොඩාපු එකක් ගැන මට පෞද්ගලික වශයෙන් අත්දැකීමක් නැහැ. හරි? ඒතර ඒ වගේ අත්දැකීමක් හොඳටම තියෙන. මීට වඩා මේ වගේ අත්දැකීමක් තියෙන කෙනෙක් නැහැ කියලා මම හිතන්නේ. හරි, ඒ වගේ අත්දැකීමක් හොඳටම තියෙන කෙනෙක්ගෙන් අද ඔයගොල්ලන්ට හොඳ මොරාල් එකක්, හොඳ මොටිවේෂන් එකක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. හරි, ඒතර මේ මොටිවේෂන් එකත් අරගෙන ඔයා කොච්චර හොඳට වැඩ කරන කෙනෙක් වුණත්, ඔයාට හොඳ පරාසයක්, හොඳ රේන්ජ් එකක් තියෙන පුද්ගලයෙක් වුණත්, ඔයා දැන් වෙනකොට මොන මට්ටමේ ඉඳියත් ඔයාට යන්න ඕන තැන, ඔයාට යන්න පුළුවන් තැන හොඳ අවබෝධයක් ඔයාට ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා අද මහිරු අයියාගේ කතාවෙන්. හරි, එතකොට මහිරු අයියාට, මහිරු අයියාගේ ජීවිතේ අපේ ෆැකල්ටිම ඉන්නේ, මොරටු විශ්වවිද්‍යාලේ අපේ ෆැකල්ටිම ඉන්නේ. තමන්ගේ අධ්‍යාපන ජීවිතේ සියලුම කටයුතු සාර්ථක කරගෙන හොඳ ඉංජිනේරුවෙක් විදිහට රටට දැයට සේවයක් කරන්න ප්‍රාර්ථනා කරනවා මගේ හදවතින්ම, මගේ හොඳම යාළුවෙක්. ඒත් එක්කම ඕගොල්ලොන්ට, මේ වීඩියෝ එක බලන ඕගොල්ලොන්ට මම ආරාධනා කරනවා මේ කතන්දර ටික අහලා, හරි, ඕගොල්ලොන්ගෙම වෙනස් කතාවක් ඕගොල්ලෝ නිර්මාණය කරන්න, නිර්මාණය කළා ඒ ලෙවල් රිසල්ට්ස් ආවට පස්සේ මට දාන්න වීඩියෝ එකට කමෙන්ට් එකක්. අයියේ මං ගාව තියෙන වෙනස් කතාවක්, ඔයාගේ වීඩියෝ බලලා මං වැඩ කරා, මං ගාව තියෙන වෙනස් කතාවක්, ඒ වෙනස් කතාවෙන් මං වැඩ කළා, අද මං සාර්ථක වෙලා ඉන්නවා. මට දෙන්න ඔයාගේ YouTube channel එකේ කතා කරන්න, මේ වගේ වීඩියෝ එකක් කරන්න chance එක දෙන්න. මම කියන්නම් හැමෝටම, නංගිල මල්ලිලට, මම වැඩ කරේ කොහොමද කියලා මගේ කතාව. හරි, ඒතර මගේ කතාව කියන්නේ, ඕගොල්ලෝ කතාව කියන්න මං chance එක දෙනවා මගේ YouTube channel එකේ ඉස්සරහට. හරි, ඒතර එහෙම comment එකක් දාන්න ඕගොල්ලන්ට හැමෝටම හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අලුත් video එකකින් හම් වෙනකන් අදර අපි ගිහිල්ලා ඉන්නම්. හැමෝටම සුබ පතනවා. ඉතුරු මාස ටිකේ ගේමක් ගහගෙන හොඳ moral එකකින් තමන්ගේ A level ජීවිතේ වැඩ ටික කරගන්න කියලා. එහෙනම් අදර ගිහිල්ලා ඉන්නම් හැමෝටම සුබ දවසක්.